මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ Neth FM Unlimited History විදෙස් දේශන මාලාවේ දෙවන නැවතුම මැද පෙරදිග බහරේන් දේශයට ඔබත් හෙලෙක් නම් බහරේන් දේශයේ අශ්රොෆ් සම්මන්ත්‍රණ ශාලාවට ඔක්තෝබර් 20 වෙනිදා ඔබේ දූ දරුවන්ද කැටුවෙන්න ඔබටත් ඔවුන්ටත් අභිමානවත් රටක් හිමි බව කියා දෙන්න. වැඩි විස්තර සඳහා බහරින් මිතුරන්ගේ මෙම අංක අමතන්න වසන්ත 34.58.59.10 ජනක 37.23.12.80 සංවිධානය පිපිතුළු ශ්‍රී ලාංකික පරපුර විසින් එවපු අර ඩීවීට් කියන නිලධාරයා මේ අධික ලෙස මත්පැන් පානය කරන කෙනෙක්. ඉතින් ඔහු අධික ලෙසම වරක් අධික ලෙස මත්පැන් පානය කරලා රාජසභාවට ගිහිල්ලා මේ විමල ධර්මසූරිය මේ දෝන කතිරිනා කුමරියට අනවශ්‍ය විහිළුවක් කරලා අපහාස කළා. ඉතින් ඒකෙන් කිපුණු පළවෙනි විමල ධර්මසූරිය රජුරු ද වීට් කියන නිලධාරියා ඇතුළු ලන්දේසින් කළේ එහෙම කළේ නැහැ. ලන්දේසින් බොහෝ අවස්ථාවල දෙවෙනි රාජසිංහ රජුරුවන්ට මේ සත්තු යැව්වා. මොකද දෙවෙනි රාජසිංහ රජුරුවන්ගේ තිබිච්ච ලක්ෂණයක් තමයි විදේශවලින් එන සත්තු ඇති කරන්න එයා හරි කැමති. ඉතින් වෙල්ලාලවරු කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 12 හා 13 ශතවර්ෂවලදී තමිල්නාඩු ප්‍රදේශයෙන් යාපනයට උතුරට ආපු පිරිසක්. මේක කියන්නේ මම නෙමේ. එක සඳහන් වෙන්නේ History. අපේ ජාතික කතාව. අපි නැවතත් අපේ අන්ලිමිටඩ් ඩිස්ට්‍රි සාකච්ඡාව සමග ඔබට පුළුවන් 011-2-55-33-63 කියන දුරකථන අංකයට කතා කරන්න. ඒකම අපිට ලියන්න තැපැල් පෙට්ටිය 2045 කොළඹ. අපිව බලන් ඉන්න කට්ටියට පුළුවන් කමෙන්ට්ස් විදිහට, ඊමේල්ස් විදිහට, ඔය ඕන විදිහකට අපිව සම්බන්ධ කරගන්න. ඒකම අද මේ විරාමෙන් පස්සෙත් අපි ඔබට මතක් කරනවා, අපි ලබන සිකුරාදා 20 වෙනිදා බහරේන් දේශයට පැමිණෙනවා. අන්ලිමිටඩ් ඩිස්ට්‍රි විදෙස් දේශන මාලාවේ දෙවැනි පියවර හැටියට බහරේන් අශ්රොෆ් ශාලාවේ හවස 6ට මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග ඔබට පුළුවන් අපේ උරුමය සොයා යන්න. අන්ලිමිටඩ් ඩිස්ට්‍රි සජීවී වැඩසටහනක් විදිහට ඒ ශාලාවේ අපේ වැඩසටහන දියත් වෙනවා. ඉතින් ඔබේ දරුමල්ලනුත් එක්ක එන්න. සම්පූර්ණයෙන්ම නොමිලේ මේ වැඩසටහන පැවැත්වෙන වගත් ඔබට මතක් කරන්න ඕනේ. අපි මේ දක්වන දුරකථන අංකවලින් ඔබට පුළුවන් එහි සංවිධායක මණ්ඩලය ආමන්ත්‍රණය කළා මේ පිළිබඳව විමසීම් කරන්න. එහෙමනම් අපි අපේ සාකච්ඡාවට එමුස. මේ ඉස්රායලය සහ පලස්තීනය අතර අත වෙලා තියෙන යුද ගැටුම ඒ ඉතිහාසය අපි හොයාගෙන යමින් තමයි ඉන්නකොට විරාමයකට යන්න උනේ. ඇත්තම අපි මේ යුද්ධ ඉතිහාසයට වැඩි අපි කියන්නේ ගියේ මේ ජාතීන්ගේ ඉතිහාසය. ඔව් ඔව්. මේ ජාතීන්ගේ ඉතිහාසය කිව්වම තේරෙනවා මේ මොනවටද මේ අනවශ්‍ය යුද්ධවලට පැටලෙන්නේ කියලා. ඒවා ඉතින් මේ වර්තමාන භූදේශපාලනික අර්බුද කියන එක අපිට පේනවා. ඉතින් කෙසේ වෙතත් ඊශ්‍රායල් ජාතිකයෝ අපිට සමහර අවස්ථාවල පේනවා මේ මුහුණු පොතේ එහෙම මේ යුදෙව්වෝ එහෙම කියලා කියනවා. අත වශයෙන්ම ඊශ්‍රායලයේ මේ ඊශ්‍රායල් ඊශ්‍රායලයිට් සහ ජූවිෂ් කියන යුදෙව් කියන ගෝත්‍ර දෙකෙන්ම සමන්විතයි. යුදෙව්වොත් ඉන්නවා. යුදෙව්වොත් ඒ යුදෙව් කියන්නේ එක ගෝත්‍රයක්. ඊශ්‍රායලයිට් කියන්නේ තවත් ගෝත්‍රයක්. එතකොට ඔය මේ මේ යුදෙව් ජේවිස් කියලා යුදෙව් කියන වචනෙට වැඩිය ඊශ්‍රායලයිට් කියන එක තමයි පැරණි. මොකද පළවෙනියම නුවන් ඊශ්‍රායලය කියන වචනේ අද ඊශ්‍රායල් කියලා වචනයක් අපි හදනවනේ රටේ නමක් හැටියට. පිළිගත් රටක් හැටියට. ඒතර ඊශ්‍රායල් කියන වචනේ පළමු වරට සඳහන් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 1209. ක්‍රිස්තු පූර්ව 1209 තමයි ඊශ්‍රායල් කියන වචනය ඊජිප්තු චිත්‍රලේඛනයක සඳහන් වෙන්නේ. ඒතර අපිට පේනවා ඒ ඒ ඒ ඒ කණ්ඩායම කතරම් පැරණි උරුමයක් තියෙන කණ්ඩායමක්ද කියන එක. ඉතින් අපි දන්නවා ඊශ්‍රායලයේ කොයි වගේ රටක්ද, ඒකේ කොයිතරම් බුද්ධිමත්තු, කොයිතරම් දක්ෂ ජාතියක්.
ඉතින් ඒගොල්ලන්ට දිග සංස්කෘතික උරුමයක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ ওই පළාතෙමයි ජීවත් වුනේ, දකුණු ලෙවන් ප්‍රදේශයේ. එතකොට ඒගොල්ලන්ට එහෙම සම්බන්ධිකුත් තියෙනවා. ඉතින් ඒ විදිහට එහෙම ඇවිල්ලා මෙම්ෆිස් වල, ඊජිප්තුවේ මෙම්ෆිස් වල තියෙන එක්තරා චිත්‍රාක්ෂර ලේඛනයක තමයි ওই ඊශ්‍රායෙල් කියන වචනේ ඉස්සෙල්ලම හම්බෙන්නේ. ඒ කියන්නේ ඒ ඊශ්‍රායෙල් මේ ඒ ගෝත්‍ර ඊශ්‍රායෙල් ගෝත්‍රය යාහ්වේ කියලා දෙවි කෙනෙක් ඇදහෙව්වයි කියලා. ඉතින් ඒගොල්ලෝ ගෝත්‍රික වචනේ පරිසමාප්තාර්ථයෙන් ගෝත්‍රයි. ඒගොල්ලෝ අර එඬේර වැඩ කටයුතු වල කටයුතු කරගෙන හිටපු එහෙම කට්ටියක්. ඉතින් ඔය හීබ්‍රූ බයිබලයේ ලෝක උප්පත්ති කතාවේ මේ ඊශ්‍රායෙල් වරුන් ගැන, කැනනයිට් වරුන් ගැන සඳහන් වෙනවා. හරි. එතකොට අපි මතක තබා ගත යුතුයි මේ ඊශ්‍රායෙලය කියන රටේට උත්පත්තිය ලබා දෙන්නේ ජාතීන් දෙකක්. මේ ජාතීන් කියනකට වැඩිය හොඳයි ගෝත්‍ර දෙකක්. ඊශ්‍රායෙලයිට් කියන කණ්ඩායමයි ජූවිෂ් කියන කණ්ඩායම තමයි අපි යුදෙව්වන් හැටියට හඳුන්වන්නේ. ඉතින් මේ ඊශ්‍රායෙල් මේ කතාව සම්බන්ධ වෙන්නේ හීබ්‍රූ බයිබලයේ ජාකොබ්ට. තොර ජාකොබ් කියලා කියන්නේ මේ අර රෙබිකා සහ ආබ්‍රහම්ගේ පුතා. ඒ කතාව එහෙම තියෙනවා. ඉතින් ඔන්න එතකොට අපි දන්නවා හීබ්‍රූ බයිබලයේ පැරණි. එතකොට මේගොල්ලන්ට මෙහෙම මේ සම්බන්ධතාවක් තියෙනවා. ඊට පස්සේ ඊශ්‍රායෙල මේ ඔය කැනනයිට්වරු කියන ප්‍රදේශයේ කාලෙන් කාලෙට එක එක ජාතීන් විසින් පාලනය කළා. දේශපාලන එහෙමයි මැද පෙරදිග රට, ඒ කියන්නේ ඒ පළාතේ රටවල්, වෙස්ට් ඒෂියා බටහිර ආසියාවේ රටවල් එක එක කාලවල වල එක එක අය විසින් පාලනය කරා. දැන් ඔය ඊශ්‍රායෙල භූමිය ඇසිරියන්වරුත් පාලනය කරා එක කාලයක්. ඊට පස්සේ ඔවුන් බැබිලෝනියන්වරු අතරිනුත් පාලනය වුණා. මේ යුප්‍රටිස්, ටයිග්‍රිස්, ගංගා ඔක්කොම තියෙන ලොකු ප්‍රදේශයක් නේද? ඔව්, දැන් ඔය බයිබලේ තියෙන බැබිලෝනියානු විප්‍රවාසය ඒ කාලේ හටගත්ත එකක් නේද? ඒ කියන්නේ මෝසස් විසින් මේ ආයේ පොරොන්දු දේශයට ජනතාව රැගෙනේම ඊළඟට පර්ෂියාව, රෝමය, මේ හැම රටක්ම මේ ඔය දැන් ඊශ්‍රායෙලයේ කියන භූමි ප්‍රදේශයේ තමන්ගේ අනසකට අරන් තිබුණා කාලවල වල, කාලෙන් කාලෙට. ඉතින් කොහොම හරි 1988 නොවැම්බර් මාසේ තමයි පලස්තීන නායක යෂිර් අරපත් විසින් පලස්තීනය මේ කොටසක්, පැලස්ටීන් කියන කොටස ස්වාධීන ප්‍රදේශයක් හැටියට පරිවර්තනය කරනවා. ඒකට බටහිර යුර වෙස්ට් බෑන්ක් එකයි අර ගාසා තීරේ ඔක්කොමත් එක්කම ඒ සීමා වෙන කොටස පලස්තීනය හැටියට ප්‍රකාශයට පත් කරලා ඒක ජාත්‍යන්තර සංවිධානය විසින් එකේ ස්වාධීන ලොකු සාමගිය උසමක් අස්සම් කරලා මේ ඒක පිළිගැනීමට ලක් කරා. නමුත් මෙහෙම තිබුණට ඒක අර ඊශ්‍රායෙලේ නිතරම කල්පනා කරපු බව පේනවා. ඒ පලස්තීනය කියලා කියන්නේ තමුන්ට අයිති භූමි ප්‍රදේශයක ජීවත් වෙන කණ්ඩායමක් කියලා. එතකොට අපි දන්නවා ඒ පලස්තීනයට කිසියම් මේ ඉස්ලාම් ආගම සම්බන්ධතාවක් තියෙනයි කියලා, ඒ ජන කොටසක් හිටියේ කියලා. ඉතින් අතෝෂයෙන්ම මේ ඔය 1988 පස්සේ තමයි ගාසා තීරයේ වර්ධනය වෙන්නේ මුස්ලිම් සහෝදරත්වය පිළිබඳ සංවිධානයක්. ඔය මුස්ලිම් සහෝදරත්වය පිළිබඳ සංවිධානය තමයි අද අපි ඔය හමාස් සංවිධානය හැටියට පරිණාමයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ හරකත් අල් මුක්යාවහ අල් ඉස්මායිල් කියන ඉස්ලාමියාත් කියන අකුරු කෙටි කරලා තමයි හමාස් කියන වචනේ හදලා තියෙන්නේ. ඒ ගාසා තීරයේ මුස්ලිම් විමුක්තිය, මුස්ලිම් සහෝදරත්වය පිළිබඳ සංවිධානය කියලා. ඉතින් ඒ අය දැන් අපිට පැහැදිලි, ඉතාම දීර්ඝ ඓතිහාසික උරුමයක් තියෙන ඊශ්‍රායෙලිට් සහ ජූවිෂ් කියන ගෝත්‍ර දෙක හිටපු ප්‍රදේශයක් තියෙනවා. ඒක දකුණු ලෙවන් කියලා හඳුන්වන්නේ. ඒකට පුළුල් බිම් අයිති වෙනවා ඊශ්‍රායෙලය, පලස්තීනය හා ජෝර්දානය කියන එක. ඒතර පලස්තීනය කියලා කියන කොටස ගැන අපි කිව්වා. ගාසා තීරයයි බටහිර යුරයි දෙක සම්බන්ධ සීමා වෙලා තියෙන කොටසක් කියලා. ඉතින් ඒකේ ඉන්න පිරිස් පලස්තීනය කියලා වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරගත්තා. ඒකේ
විමුක්තිය වෙනුවෙන් සටන් කරන එක්තරා කණ්ඩායමක් තමයි හමාස් කියලා කියන්නේ. ඔවුන් සහ අර ඊශ්‍රායෙලින් අතර ගැටීමක් දැන් ආරම්භ වෙලා තියෙනවා. ඒක තමයි අපිට පේන්නේ. ඉතාම දරුණු ක්‍රූර අනපේක්ෂිත ගැටුමක් හැටියටයි අපිට පේන්නේ. ඉතින් ශිෂ්ටාචාරයේ කොච්චර පැරණි වුණත් වර්තමානයේ තිබෙන බල අරගල, වෙළඳ තරඟ, ඒ වගේ නොයෙකුත් දේවල් නිසා මේ ශිෂ්ටාචාරයෙන් ඇති වුණේ ප්‍රභාව, ශිෂ්ටාචාරයෙන් ඇති වුණේ ප්‍රෞඩත්වය කොපමණ ඉක්මනින් බිඳවැටලා යනවද කියන එක අපිට පේනවා. අපිට පේනවා සමහර මාධ්‍යවල විකාශය වෙන ඡායාරූප දිහා දැක්කට පස්සේ මොනතරම් විශාල විනාශයක් මේ යුද්ධයට සහභාගී වූ දෙපිරිසටම සිද්ධ වෙමින් තියෙනවද කියන එක. ඉතින් ඒව අපිට කිසිසේත්ම අගය කරන්න හෝ කතා කරන්න හෝ අනුමත කරන්න හෝ පුළුවන් කමක් නෙමේ, පුළුවන් දේවල් නෙමේ. මොකද සියලු දේම පවතින්නේ මිනිසුන්ගේ පැවැත්ම උදෙසා, මිනිසුන්ගේ සුභසිද්ධිය උදෙසා, මිනිසුන්ගේ පැවැත්ම උදෙසා. නමුත් අපිට පේනවා දරුවෝ, දෙමව්පියෝ වයස තරාතරම් නොදැක නිරපරාධ අකාලේ මිය යන හැටි. මේ ඉතාම කුරිරු මේ ගැටුම මනුෂ්‍යාව විසින් නිෂ්පාදනය කරපු තාක්ෂණය මොනතරම් අකෘතඥ ලෙස මිනිසාගේම හිස මත කඩා වැටෙනවද කියන එක අපිට මේ ගැටුම් වලින් හොඳට දුර ඉඳලා පේනවා නුවන්. ඔව්, මං හිතන්නේ මේ ඊශ්‍රායලය, හමාස් සංවිධානය, පලස්තීනය පිළිබඳව යම්කිසි ආකාරයක සැකවින් අපේ කතා බහේදී ඔබ විමසලා තිබ්බා මේ ඉතිහාස කාරණා. දැන් මේ යුද්ධයක් එකපාරටම හට ගන්න නැහැනේ. මොකද්ද මේගොල්ලෝ කුලල් කාගන්නේ ඇයි මේ කියන කාරණයට හේතු වෙච්ච පසුබිම තමයි මේ මූලික වශයෙන් අපි සාකච්ඡා කරේ. ඒක සංස්කෘතීන් දෙකක්, විශේෂයෙන් ඇදහිලි දෙකක්, හැබැයි එකම තැනකින් පැන නැගුණු. ඔවුන් දෙගොල්ලොම ආබ්‍රහම්ගෙන් පැවතෙන ඒක දේවවාදික ආගමක් තමයි සර් අදහන්නේ. හැබැයි ඒ ආගම් දෙක සංස්කෘති දෙකක් හැටියට වැඩිච්ච හින්දා දැන් මරා ගන්නවා. මේ ඉතින් අපිට හමාස් සංවිධානය කරන ත්‍රස්තවාදී වැඩ අනුමත කරන්නත් බෑ. මේ වෙලාවේ ඊශ්‍රායලයේ කරන මේ මිනිමැරීම් අනුමත කරන්නත් බෑ. ඒ කියන්නේ යුද්ධේ කොහොමත් අනුමත කරන්න බෑ. ඉතින් අපිට පේන දේ තමයි මේ මනුෂ්‍යයාගේ දියුණුව යනුවෙන් අපි අදහස් කරන්නේ කොමක්ද කියන එක. ඒක සමහර විට ඔවුන් කැනනයිට්ස් වරු හැටියට හිටියනම් නම් තවදුරටත් මේක වෙන එකක් නෑ. ඉතින් අපි සංවර්ධනය විය යුතුයි, දියුණුව ඉදිරියට යා යුතුයි. ඒත් අපි විසින්ම සීමා පනවා ගැනීම අවශ්‍යයි. මේ දියුණුව කියන එක අපි අර්ථ දක්වන්නේ සහ භාවිත කරන්නේ කොහොමද කියන එක ගැන. ඒක දියුණුව අපි ලබා ගත්තායේ අපිම කියන ඔය දියුණුව කොයිතරම් මිනිස්වාටම අහිතකර වෙනවාද කියන එක අපි යුක්‍රේන් සහ රුසියන් යුද්ධෙත්, ඒ වගේම මේ දැන් ඇති වෙලා තියෙන හමාස් සංවිධානය හා ඊශ්‍රායලයේ යුද්ධෙත්, ඒ වගේම අපිට එළියට නොපෙනෙන වෙනත් සීතල යුද්ධත් දිහා බලනකොට අපිට ඒක පේනවා. මේ අපි කරපු දේවල් සමහරලාට මම කියන්න අකමැති වුණත් මේ මම ලියුව පොඩි කවියකින් මේ කතාව හමාර කරන්න සර්. ඒ කවිය ටිකක් දිගයි. වැලි තීරයක හතරකටින් වෙඩි එල්ල වෙනකොට එතන රොක් වෙලා හිටිය මිනිස්සු අහස දෙසට අත් ඔසවලා කෝ දෙවියෝ කියලා අහනවා. දෙවියෝ අහසේ ඉඳන් බිම බල්ලා අහනවා කෝ මිනිස්සු කියලා. අපි දෙවියෝ හොයනකොට දෙවියෝ අහනවා කෝ මිනිස්සු. අපිට අහන්න දෙන්නේ ඒක තමයි සර්. නෑ, ඒක තමයි. දෙවියන්ව පවත්වාගෙන යන්නත් මිනිස්සු අවශ්‍යයි නේ. මිනිස්සුනේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ. හරි සර්, අපි අපේ සාකච්ඡාවට එමු. අපේ සමගාමී සාකච්ඡාවට අපි මේ ලන්දේසි යුගයට අවතීර්ණ වෙමින් වෙමින් තමයි සර් හිටියේ. ඔව්. නුවන්, මේක අපි ප්‍රධාන සාකච්ඡාවට එන්න කලින් තවත් අපේ අර මේ නවාස් සනුරුදීන් කියලා මහත්මයෙක් මට පණිවිඩ දෙකක් ලියලා එවලා තිබුණා මේ පොතක ෆොටෝකොපිත් එක්කම. ඔව්. මේ මොකද්ද, අපි ලන්දේසි යුගය ගැන කතා කරනකොට දෙවනි රාජසිංහ රජතුමා ලන්දේසින් සමග සම්බන්ධතා පවත්වන්න පටන් ගත්තා කියලා කිව්ව අය. නමුත් පාසල් පොත්වල හා වෙනත් කෘතිවල තියෙන අය මේ ලන්දේසි සම්බන්ධ පටන් ගත්තේ පළවෙනි විමලධර්ම සූරිය රජතුමාය කියලා. ඉතින් මේ අපේ නවස් සනුරුදීන් මහත්මයාට අපි කාරුණිකව මතක් කරනවා, අපි පළවෙනි විමලධර්ම සූරිය රජතුමා ගැන කරපු වැඩසටහන් වලදී අපි එතුමා ලන්දේසින් සමග
සම්බන්ධ වෙන්න ගත්ත උත්සාහය ගැන අපි සඳහන් කරා. ඉතින් ඒක අපි මගේ අරලා ගියා නෙමෙයි, අර පොත්වල සඳහන් කරලා තියෙන දේවල් සත්‍ය ප්‍රවෘත්ති. අපි වැඩිපුරම දෙවෙනි රාජසිංහ රජතුමා මේ ලන්දේසින් සමග පවත්වපු සම්බන්ධතා අවධාරණය කරා පමණයි මෙතනදී සිද්ධ වුණේ. අපි සඳහන් කරා මේ අර ජොරිස් වෑන් ස්පිල්බර්ජන් කියන පුද්ගලයා, ලන්දේසි ජාතිකයා, අර මේ ඩිබෝල් ඩි වීට් කියන නිලධාරියා එව්වා පළවෙනි මල් ධර්ම සූර්ය රජුගේ ආරාධනය පරිදි මහනුවර රාජසභාවට. ඊට පස්සේ මේ ස්පිල්බර්ජන් සහ පළවෙනි විමල ධර්ම සූර්ය රජතුමා අතර ඇතිවෙච්චේ සබඳතාව බිඳ වැටෙන්න හේතුවක් තිබුණා. ඒක ඉදිරියට ගියේ නෑ. අපි කතා කරේ දෙවන රාජසිංහ රජතුමා තමයි ඒ ලන්දේසින්ගේ සම්බන්ධතාව ඉදිරියට අරගෙන ගියේ. අර වෑන් ස්පිල්බර්ජන් විසින් එවපු අර ඩි වීට් කියන නිලධාරියා මේ අධික ලෙස මත්පැන් පානය කරන කෙනෙක්. ඉතින් ඔහු අධික ලෙස වරක් අධික ලෙස මත්පැන් පානය කරලා රාජසභාවට ගිහිල්ලා මේ විමල ධර්ම සූර්ය මේ දෝන කතිරණා කුමරියට අනවශ්‍ය විහිළුවක් කරලා අපහාස කළා. ඉතින් ඒකෙන් කිපුණු පළවෙනි විමල ධර්ම සූර්ය රජුරු ද වීට් කියන නිලධාරියා ඇතුළු ලන්දේසි ජාතකයෙන් 47 දෙනෙක් ඔහුත් එක්ක ආපු ජීවිතක්ෂයට පත් කරා, මරා දැමුවා මේ විහිළුවට. මේ විහිළුවට විහිළු කරපු එකට. ඉතින් මේ කාරණා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඒ බීමත්කම නිසා ඒ සිද්ධ වෙච්ච රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුව එතනින්ම කඩා වැටිච්ච හැටි, සහ රාජ්‍යතාන්ත්‍රිකයෝ කොහොමද ඇවිල්ලා රටවල හැසිරෙන්න ඕන කියන එකත් අටත් ඒ නිදර්ශනයක් විවාදයක්. ඒ නිසා ඒක එතන බැඳී තියෙන නවස් සනුරුදින් මහත්මයාට අපි කියන්න තියෙනවා, අපි ඒක කලින් සඳහන් කරලා තියෙනවා. ඒක අමතක කළා හෝ ඒක මගහැරලා හෝ යාමක් නෙමෙයි අපි කළේ. අපිට උවමනාව තිබුණේ මේ වැඩසටහනේදී ලංකාවේ ලන්දේසි බලය ස්ථාපනය වීම සම්බන්ධයෙන් වඩාත්ම බලවත් සම්බන්ධතාවක්, බලවත් සබඳතාවක් සහ බලපෑමක් ඇති කළේ දෙවනි රාජසිංහ රජතුමා. ඉතින් අපි දෙවනි රාජසිංහ රජතුමා ගැන එහෙම දිගින් දිගටම පුණපුණා කියන්න හේතුව ඒකයි. එකෙන් අදහස් කරන්නේ අපි පළවෙනි විමල ධර්ම සූර්ය රජතුමාගේ කාලේ ඇතිවෙච්චේ සම්බන්ධතාව මේ මගහැරලා ගියා කියලා. නමුත් අපි ඒක අපේ එක වැඩසටහනක පළවෙනි විමල ධර්ම සූර්ය රජතුමා ගැන කතා කරන වැඩසටහන් කීපයක් තිබුණා. ඔහුගේ රාජපද ප්‍රාප්ත වීමේ සිට ඔහු මරණ මංචකය දක්වාම අපි වැඩසටහන් කීපයක කතා කළා. ඒ වැඩසටහන් වලදී අපි ඔහු ස්පිල්බර්ජන් සමග දක්වපු සම්බන්ධතාව ඒ ගැන අපි සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපි ඉතාම සාදරයෙන් කරුණාවෙන් ඔබ අපේ වැඩසටහන ගැන හරිම උනන්දු වෙන කෙනෙක් හැටියට අපිට පේනවා. ඉතින් අපි ඔබතුමාට ආරාධනා කරනවා අපේ වැඩසටහන, මට හරියට මේ වෙලාව කියන්න බෑ අංක කීවෙනි වැඩසටහනද කියලා. ඔව්, කොහොමහරි ඒක කතා කරපු වැඩසටහන් මාලාවේ අපි මේ කරුණ මිට කලින් ඔහුට සහ අපේ අනිත් අයටත් කියන්නේ සර් අපේ මේ YouTube නාලිකාවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔව් සියලුම වැඩසටහන් ගන්න පුළුවන් ප්ලේලිස්ට් එකේ ලින්ක් එක තියෙනවා. හරි, ඒක ක්ලික් කරලා පළවෙනි වැඩසටහනේ ඉඳන් මේ 178 වෙනි වැඩසටහන දක්වාම ඔබට නැරඹීමේ හැකියාව තියෙනවා. ඔව්, එතකොට මේ අපි වැඩසටහන පහුගිය අපේ අවසාන වැඩසටහනේදී අපි කතා කරමින් ආවේ ලන්දේසි පාලනය ගැන. ලන්දේසි පාලනය ගැන අපි එහෙම කතා කරන්න හේතු වුණේ අපි මේ සාකච්ඡාව අරගෙන යනවන් බොහොම මධ්‍යස්ථ තලයකනේ. ඔව් ඔව්. ඉතින් අපි ලන්දේසීන් යුරෝපීය ජාතියක් හැටියට ලංකාවට ඇවිල්ලා ලංකාවේ ස්වාධීන පරිපාලනයට ඇඟිලි ගහනවා, එහෙම ගහලා ඒගොල්ලන්ගේ ලාභයේ උදෙසා වැඩ කටයුතු කරා වුණත් අපි ඒක සලකන්නේ ඒක නොකළ යුතු දෙයක් අපි දකින හැටියට. නමුත් ලෝකයේ ඇතිවෙන ගෝලීය තරංග අපට පාලනය කළ නොහැකි. ඒක හරියට අට්ලාන්ටික් සාගරයේ ඇතිවෙන උණුසුම් වායු ධාරාවක් නිසා අපටත් එල්නිනෝ බලපෑමක් ඇති වෙනවා වගේ දෙයක්. ඉතින් සංස්කෘතිය, දේශපාලනය මේ කියන දේවල් අපට සීමා කරගෙන අපේ රට ඇතුලේ එහෙම ඉන්න පුළුවන්කමක් නැහැ. ඉතින් මේ ලන්දේසි ජාතිකයෝ
ලංකාවට ආපු එක හොඳයි කියලා කීමක්වත් නරකයි කියලා කීමක්වත් නෙමෙයි මේ කියන්නේ යන්නේ. අපි කියන්නේ යන්නේ ඒ හේතුඵල ධර්ම අනුව ඒ කාලේ සිද්ධ වෙච්ච ඉන්දියා සාගරයේ භූදේශපාලනික හා වාණිජ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් හැටියට මේ අය ලංකාවට ආවා. ලංකාවට එන්න උවමනා කරන නිදහස් විවරයකුත් හැදුනා මේ දෙවනි රාජසිංහ රජතුමාගේ කාලයේදී ඔහු පෘතුගීසින් එළවා ගැනීමට දරපු ව්‍යායාමෙත් එක්ක. ඒත් ඒ වගේම විමල එතකොට දන්දේසියාය දැනගෙන හිටියා දෙවනි රාජසිංහ රජුරුවන්ගේ ඉල්ලීමට කලින් පළවෙනි විමල ධර්මසූරිය රජතුමාත් ලන්දේසියකින් උදව් ඉල්ලුවා. අර අපි කලින් කිව්වා වගේ ස්පිල්බර්ජන් එහෙම ඇවිල්ලා ඒක අසාර්ථක උනායි අවස්ථාවේ ඉදිරියට ගියේ නැහැ. නමුත් ලන්දේසි ජාතිකින් දැනගෙන හිටියා ඔවුන්ට යම්කිසි විභවතාවක් තියෙනවා කියලා ලංකාවට ඇතුළු වෙන්න ඇතුළු වෙලා ඔවුන්ගේ පෙරදිග ඉන්දිය ලන්දේසි පෙරදිග ඉන්දිය වෙළඳ සමහගමේ මේ ලාභාංශ ලාභ ලබා ගැනීමේ කටයුතු වලට ලංකාවේ සම්පත් යොදා ගන්න පුළුවන් කියන එක පිළිබඳව ඔවුන්ට ලොකු විශ්වාසයක් තිබුණා. ඉතින් අපි දැන් මේ වැඩසටහන් වල කතා කරන්නේ ලන්දේසි ජාතිකෝ එහෙම ආවා තමයි ඇවිල්ලා උන් මොනවද කළේ. අපි අමේ ඒගොල්ලෝ ඔක්කොම හොඳ නැහැ පරංගි මෙහෙම ලාන්සි මෙහෙමයි කියලා එහෙම නිකන් කියනවට වැඩිය මේකට ටිකක් හාරලා බලලා ඇත්තටම මේගොල්ලෝ ඇවිල්ලා මෙහෙ මොකද කරේ ඒ කරපු දේවල් වලින් ඒක ඉතිහාසය. එපමණ ඒගොල්ලෝ කරපු දේවල් වලින් දීර්ඝ කාලීනව වර්තමානයේ ලබා ගන්නේ කුමන ප්‍රතිඵලයක්ද? මේව තමයි අපි කතා කළ යුතු වෙන්නේ. සමහර දේවල් අපි දන්නවා පෘතුගීසීන් විසින් කරපු දේවල් වලින් අපි වර්තමානයට හෝ ඒ පසු කාලිනව කිසිම හොඳක් ඒ සමාජයට ඇති වුණේ නැහැ. පෘතුගීසි වචන කීපයක් භාෂාවට ඇති වුණා ඇරෙන්න. ඊළඟට පෘතුගීසීන් නිසා ඔය ආපු ඇඳුම් මෝස්තර සංස්කෘතික ලක්ෂණ කීපයක් එහෙම තිබුණා ඇරෙන්න. ඉතින් ඒක මිනිස්සු ගැටෙනකොට ඒවා සමාජය තුල ඇති වෙනවා. ඒවා පාලනය කරන්න බෑ. ඒක මනුෂ්‍ය ස්වභාවය. භාෂාවක් වැඩෙනවා, සංස්කෘතිය කියන්නේ වැඩෙනවා, හැසිරීම කියන්නේ වෙනස් වෙනවා. ඒක සමාජයක හැටියක්. ඉතින් ඒක වෙනස් වෙන්නේ යම් කිසි දෙයකින් ආභාෂය ලබාගෙන. ඉතින් අපේ භාෂාවට කවුරුත් වාඩි වෙලා වේවැලක් අරගෙන කෝටුවක් අරගෙන මේ වචන ඇතුල් කරන්න ඕන සිංහලයට කියලා හැම කිව්වේ නෑනේ. මිනිස්සුම වැළඳගත්තා ඒවා. වැළඳ අරගෙන මිනිස්සු කිව්වා. ඉතින් එහෙම තමයි සංස්කෘතියක් හැදෙන්නේ. ඒක තමයි සංස්කෘතියක තියෙන ජීවමාන ලක්ෂණය. ඉතින් මේ ලන්දේසි ජාතිකයන් ගැන එහෙම කතා කරගෙන යනකොටත් අපි කතා කරා ලන්දේසි ජාතිකයෝ මේ හුඟක් වැදගත් වැඩ කොටසක් කළා. ඔවුන් නිතරම කල්පනා කරා අපේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන කියලා. අපි පහුගිය වැඩසටහන එක සඳහන් කළා. ඒ නිසා තමන් සතු ඉඩම් විකිණීම, උකසට තැබීම, බද්දට දීම වගේ දේවල් වළක්වාලීමට අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන ලන්දේසින් විසින් නියම කරා. ඒ ලන්දේසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම තමයි මේක පාලනය කරේ. ඉතින් විශේෂයෙන්ම ස්වදේශික ජනතාවගේ කැමැත්ත දිනා ගැනීම, ඒ රටෙන් යම්කිසි ලාභයක් ලබනවා නම් ප්‍රමුඛතාවයක් දීලා කරන්න ඕන දෙයක් හැටියට ලන්දේසි ජාතිකයන් විශ්වාස කරා. හැබැයි පෘතුගීසින් එහෙම කළේ නැහැ. ඒ දෙගොල්ලෝ සාපේක්ෂව සංසන්දනය කරොත් එහෙම, ඒක තමයි මේ දෙගොල්ලෝ අතර තියෙන ලොකුම වෙනස. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් දෙවනි රාජසිංහ රජතුමා හරි හිතුවක්කාර රජෙක්නේ. ඔව් ඔව් ඔව්. හරිම හිතුවක්කාර රජෙක්. කොච්චරද කියනවා නම් ලන්දේසි ජාතිකයෝ විටින් විට රාජසිංහ රජතුමාට තෑගි ඇව්වා. හරි, රාජසිංහ රජතුමාට තෑගි ඇව්වම මොකද උනේ? නුවන් ඒ තෑගි අරන්ගේ එක මිනිහෙක්වත් අපහු ආවේ නැහැ. දෙවනි රාජසිංහ රජුරු හිර කරා ඒගොල්ලන්ව. හරි, ඉතින් මේ වගේ මහා අමුතුම කෙනෙක් දැන් ලන්දේසිය වුණත් හරි ඉවසීමෙන් මේ වැඩ කටයුත්ත කළේ. පස්සේ කාලෙක සිරකරු නිදහස් කරගන්න ලොකු ඉල්ලීමක් පස්සේ ඇති වුණා. දැන් ලන්දේසීන් කොච්චර ඉවසීමෙන් කටයුතු කරාද කියලා කියනවා. දැන් පෘතුගීසින් ඒ තත්ත්වයට මුණ දුන්නා නම් පෘතුගීසින් කරන්නේ හමුදාවක් කරන් කියලා සටනට. ලන්දේසින් කළේ එහෙම කළේ නැහැ. ලන්දේසින් බොහෝ අවස්ථාවල දෙවනි රාජසිංහ රජුරන්ට මේ සත්තු යවුවා. මොකද දෙවනි රාජසිංහ රජුරන්ගේ තිබිච්ච ලක්ෂණයක් තමයි මේ විදේශවලින් එන සත්තු ඇති කරන්න එයා හරි කැමති. ඒ කියන්නේ සත්තු අත්තක් පිටරටින් එන සත්තු ඉන්නේ. ඒ වගේ මේ ඒ සත්තු ඇති කරන්න එයා හරි කැමැත්තෙන් හිටපු කෙනෙක්. ඉතින් ඒ එන අයත් දැනන් හිටියා මම කැමති මොනවද කියන එක. ඉතින් ලන්දේසි ජාතකයෙන් බොහෝ අවස්ථාවල ඒ වගේ සත්තු තෑගි කළා යවුවා. ඉතින් සත්තු ආපහු ආවෙත් නැහැ. සත්තු අරන් ගියා ආපහු ආවෙත් නැහැ. හරි, ඉතින් ඒක ගැනත් ලන්දේසි ජාතකයේ හොඳට මේ කල්පනාවෙන් හිටියේ මෙයාගේ හැඩතල. නමුත් එයාව අමනාප කරගන්න ගියේ නෑ, අනවශ්‍ය කල්කෝලහල ඇති කරගන්න ඉන්නේ. ඉතින් අතරතුර දැන් ඔය උඩරට සම්බන්ධයෙන් ලන්දේසි දක්වපු ප්‍රතිපත්තිය, පහතරට අපි දන්නවා
මේ පරිපාලනය වුන් අරංගයා විශේෂයෙන්ම මුහුදු බඩ තීරේ පරිපාලන කටයුතු. ඒ වගේම පෘථ්මේ මොනවාද මේ උතුරේ පාලනය, කියන්නේ යාපනහර දද්වීපේ පාලනය ගැනත් ලන්දේසි ජාතකයෙන් හොඳටම උනන්දු වුණා. උනන්දු වෙලා ඔවුන් කරපු වැදගත් වැඩක් තිබුණා නුවන්. දැන් අර පෘතුගීසි ජාතිකයෝ මේ උතුරු ප්‍රදේශයේ පාලනය කරනකොට පෘතුගීසි ජාතිකයෙන් දරපු නොයෙක් තනතුරු තිබුණා. යාපනයේ තනතුරු දැරුවේ පෘතුගීසි ජාතිකයෝ. ඉතින් ලන්දේසින් මොකද කරේ? මේ පෘතුගීසි ජාතීන් විසින් කලින් පෘතුගීසි ජාතීන් විසින් උතුරේ දරපු තනතුරු ලන්දේසින් විසින් කළේ මොකද්ද? දෙමළ ජනතාවට පැවරුවා. දෙමළ ජනතාවට පවරුවා කියලා කියන්නේ කවුද පවරපු, කවුද තෝරගත්තේ දෙමළ ජනතාව? ලන්දේසින් බැලුවා වඩා කීකරු, අවනත, පක්ෂපාති ද්‍රවිඩ ජාතකයෝ කවුද කියලා බලලා ඒගොල්ලන්ට දුන්නා. ඒත් හැම කෙනෙකුටම නෙමෙයි ඒක දුන්නේ, අර වෙල්ලාල කියන එතනත් උසස්කුලේ බලලා දුන්නා. උසස්කුලයක් වෙල්ලාල. මොකද ඉතින් නියෝගයක් කෙනෙක් දෙන නියෝගයක් පිළිපදින්න එයාට සුසුකමක් තියෙන්න තෝරන්නේ නේද? එතකොට ඒ කියන්නේ හේතිච්ච දුරාවලිය මේකළු අධ්‍යයනය කළා. හේති වෙන දුරාවලිය ඒගොල්ලෝ අධ්‍යයනය කළා. මේ ඒ අය අතරින් තෝරාගත්ත කීකරු, විශ්වාසවන්ත, අවංක පුද්ගලයෝ තෝරාගෙන අර කලින් පෘතුගීසීන් මේ දරපු තනතුරු පවරා දුන්නා. කවුද මේ වෙල්ලාලවරු කියන එක? ඒකත් වැදගත් නේද? අපි අහනට වෙල්ලාල කියලා කොහොම ඉතින් අපේ හිතවත් ශ්‍රාවකයෝ එකපාරට මේ වචනේ ඇහුවොත් එහෙම පටලැවෙනවානේ. ඉතින් වෙල්ලාලවරු කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 12 වෙනි හා 13 වෙනි සතවර්ෂවලදී තමිල්නාඩු ප්‍රදේශයෙන් යාපනයට උතුරට ආපු පිරිසක්. මේක කියන්නේ මම නෙමේ. ඒක සඳහන් වෙන්නේ යාල්පානම් වෛපාව මලේ කියලා කෘතියක් තියෙනවා. ඒකත් ලන්දේසි කාලේ රචනා වෙලා තියෙන්නේ. යාල්පානම් වෛපාව මලේ කියලා එක්තරා ලන්දේසි ආණ්ඩුකාරයෙක් තමයි ඒකට ප්‍රතිපාදන සැපයුවේ. ඒ කෘතිය රචනා කරන නමුත් ඒක වැදගත් කෘතියක්. වැදගත් කෘතියක් කියලා කියන්නේ හේතුව තමයි යාල්පානම් වෛපාව මාලේ කියන කෘතිය ඒ කාලේ තිබුණු උතුරේ දේශපාලනික ජනශ්‍රති අර ඒ හැම දෙයක්ම මූලාශ්‍ර කොටගෙන ඒක වාර්තා කරපු කෘතියක්. දැන් සමහර මම දන්නවා සමහර අය අපි යාල්පානම් වෛපාව මාලේ කියලා කියන්නේ වටින සාහිත්‍ය කෘතියක් කිව්වහම අපේ සමාජයේ පිරිසක් ඉන්නවා එහෙම කියනට කැමති නැති අය. ඉතින් අපිට ඒක නෙමෙයි වඩා වැදගත් වෙන්නේ, ඒ පෞද්ගලික මතය නෙමෙයි. ඒක ලන්දේසින්ගේ කාලේ ලියුණත් ඒක යාපනයේ හිටපු කවියෙක් එක ලිව්වේ. ඉතින් එයා ඒ කරපු වැඩේ අගය කළ යුතු වැඩක්. ඒ මොකද හේතුව? අද අපට යාල්පානම් වෛපාව මාලේ කියන්නේ මූලාශ්‍රයක්. ඔව්, යාපනයේ කොයි වගේ මේ සන්දර්භයද තිබුණේ? සන්දර්භයක් තිබුණේද කියලා හොයන්න. හොඳයි, ඒක නොතිබුණා නම් මොකක්වත් නැහැ. අපිට මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා අපි ඒක අගය කරන්න ඕන. හරි. එතකොට යාල්පානම් වෛපාව මාලේ සඳහන් කරන ආකාරය දැන් මේක අහගෙන සමහර අපේ උගත් මිත්‍රයෝ හිතන්න බල ඇයි ඔය යාල්පානම් වෛපාල මාලේ කියන කෘතිය මූලාශ්‍රයක් හැටියට ගන්නෙ? ඒක බලාගෙනද ඉතිහාසය කියන්නේ කියලා නෑ. ඔව්, අපිට එකෙන් ගන්න පුළුවන් එකක් තියෙනවා නම් අපි දන්නවා මූලාශ්‍රයක් පාවිච්චි කරන්න ඕන විදිහ, සමකාලීනද, කතුරු කවුද, ඒව බලලා කරන්න ඕන. අපි දන්නවා ඉතිහාස කරන මූල ධර්ම. ඉතින් ඒ යාල්පානම් වෛපාව මාලේ කියන හැටියට වෙල්ලාලවරු ක්‍රිස්තු වර්ෂයෙන් 12 වෙනි හා 13 වෙනි සතවර්ෂයේදී තමිල්නාඩුවෙන් උතුරට ආපු, ලංකාවේ උතුරු ප්‍රදේශයට ආපු පිරිසක්. හරි. අපි ඉන්න අනතුරුව කොහොමද අපේ ඉතිහාස කතාව දිවගියේ කියන කාරණේ අපි මේ විරාමයෙන් අනතුරුව කතා කරනවා. නැත්නම් අපිට ලියන්න තැපැල් පෙට්ටිය 2045 කොළඹ, ඒකම බලන් ඉන්න අය YouTube වල කමෙන්ට්ස් විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන සම්බන්ධතාව ඔස්සේ අපිට ප්‍රශ්න අදහස් යොමු කරන්න. අපි විරාමයක් ගන්නවා. අපේ ඊළඟ කොටසට, අවසන් කොටසට යන් මෙතනින්.